අද දවස නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වෛරී ශ්‍රී ලංකාවේ යුක්තිය සාධාරණත්වය ජයග්‍රහණය කරපු දවස. අපේ රටේ තිබෙන ගෞරවනීය ස්වාධීන අධිකරණය අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිවැරදිව අර්ථකථනය කරමින් පසුගිය දින මැතිවරණයක් උදෙසා ක්‍රියාත්මක වුණු ගැසට් නිවේදනය තහනමට ලක් කරා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා. අද දවස යුක්තියට සාධාරණත්වයට ප්‍රජාතන්ත්‍රවාදයට ජයග්‍රහණය. අද මේ තීන්දුව අපිට ලැබුණේ අපේ රට ලේවිලක් කරන්නට නොවේ. අපේ රට තුළ තර්ජනය, මර්ධනය, ඒ වගේම හිංසාව පතුරවන්නට ලබා දුන්නු තීන්දුවක් නොවේ. එනිසා ලංකාවාසී සියලුම දෙනාගේ නිල්ලීමක් කරනවා, සෑම සියලු දෙනාම සාමකාමීව මහත්මා දේශපාලනය අනුගමනය කරමින් තමන්ගේ ගමේ, තමන්ගේ වීදියේ, තමන්ගේ මාවතේ සිටින තමන්ගේ සහෝදර ජනතාව කුමන දේශපාලන ප්‍රවාහයකට පාර්ශ්වයකට අයත්වුවත් ඒ සියලු දෙනාම රැකගනිමින් ආරක්ෂා කරගනිමින් සාමකාමීව මේ ලැබුණු ඓතිහාසික තීන්දුව නිවැරදිව ප්‍රජාතන්ත්‍රවාදී මනුෂ්‍යත්වයේ නාමෙන් භුක්ති විඳින්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම යහපාලන රජයේ ක්‍රියාදාමය තුළ, එහි ක්‍රියාකාරකම් තුළ අද අධිකරණයේ ස්වාධීනත්වය ඔප්පු වෙලා තිබේ. අපේ ගෞරවනීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රමුඛ අධිකරණ ශේෂ්ත්‍රය ඉතිහාසයේ අන් කවරදාට වඩා අද ස්වාධීනව, අපක්ෂපාතීව, නිවැරදිව, නිත්‍යානුකූලව ව්‍යවස්ථාව අර්ථකථනය කරමින් ඉතාමත්ම පැහැදිලි පිරිසිදු තීන්දුවක් අද ලබා දුන්නු. මේ තීන්දුව ලබා දීම තුළ මම ඉල්ලීමක් කරනවා සියලුම දේශපාලන පාර්ශ්වය අද දවස ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දෙන්නට ඕන. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට ඕන. මේ තීන්දුව මුල් කරගෙන රට සාමකාමී වෙන්නට ඕන. සර්ව සාධාරණත්වයේ ශක්තිමත් කරන්නට ඕන. විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි සතුටෙන් සාමෙන් මේ අවස්ථාව භුක්ති විඳිනවා කියලා යෝජනා කරනවා. ඒක බොහෝ දුරට වෙයි. නමුත් ඒක නිශ්චිත මට කියන්න අමාරුයි.